අයිබෝවන් අදත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ PowerPoint මුද්දුකාංගේ භාවිතා කිරීමේදී අවශ්‍ය වෙන එක එක එක්තරා රහස් කීපයක් අපි බලමු ඔන්න මම අදත් PowerPoint ඕපන් කරගන්න යන්නේ මම search button එකේ PowerPoint type කරනවා PowerPoint, POW, Gahadima, Gunter, Lakin Lavena, PowerPoint, Mudukange, Ethrindi Apitagana Puluan, PowerPoint, Mudukange, on the Mama PowerPoint open Karaganeane, Mangida Kiwa, Ikeni Ethermus Haral and Am, the Google Wagi, Google Chrome Maker, Presid the Velati, Nick Sudupata Pasubimanisa, Ikeni, Pahadili Pasubimakamai Samaning Api, Lamainter, me listen Nika Kadana Vashuni, and Saman blank presentation. ගන්න නමුත් අපි බලමු කොහොමද වර්ණ ගන්න ගන්න කියලා ඉස්සරහට ඒ වගේ අවශ්‍යතා තියෙනවනේ සමහර ලාට ස්ලයිඩ්ස් වලට කලර්ස් අවශ්‍ය වෙනවා අපි බලමු ඒවා කොහොමද දා ගන්න කියලා ඔන්න මම මගේ PowerPoint මුද්දුකාංගේ view කරගත්තා දැන් අපි හිතමු මම මට දැන් මෙතන මේ සිංහලෙන් type කරගන්න අවශ්‍යයි. ඉතින් සිංහලෙන් type කරගන්න නම් එකක් තමයි අපි ළඟ සිංහල font එකක් තියෙන්න ඕනේ. ඒක font වලට ගිහාම මේ වගේ සිංහල fonts තියෙන්න මෙතන සිංහල font එකක් තියෙනවා මගේ ළඟ. ඉතින් ඒ වගේ සිංහල font එකක් තිබුණොත් තමයි අපිට සිංහලෙන් type කරගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අහලා ඇති Unicode කියලා තියෙන එක නේ Universally Unique Coding System එකක් තියෙනවා. දැන් අපි මේ මෙතන තියෙන font එක භාවිතා කරොත් සමහර වෙලාවට මේ font එක තවත් machine එකක නැත්නම් අපි අද ගෙදරදී මේක හදාගෙන ගිහලා අපි හිතමු computer lab එකේ අපි open කරන්න යද්දී මේ font එක නැත්නම් අපි අනිවාර්යෙන් font එකත් අපි අරන් යන්න ඕන font එක install කරලා පස්සේ තමයි අපිට මේ machine එකේ පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් අපිට පෙන්නන්නේ ඉංග්‍රීසි අකුරු ටිකක් විතරයි. ඉතින් ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු निराකරණය කරගන්න හොඳම විසඳුම තමයි Unicode කියන එක. මේ Unicode කියන එක අපිට පුළුවනේ download කරගන්න. මෙතන download Unicode දෙන්න පුළුවනේ. Right? Download Unicode. Right? Right, download Unicode font, Sinhala font, Sinhala font එක making up it a puloni, Unicode download karagana, gidrino nam putara dura, gurandikian, tagalegolo, download kala, sahai laba de, it may be the Unicode download karagata hama minimi with an screen, niki may mage, with a task by Katina, me task by K, pinna. English කියලා. මේ English කියන එක මෙහෙම click කරාම මිස්ලට බලන්න පුළුවනි මෙතන සිංහල Tamil දම සිංහල Tamil දෙකම තියෙන coding system එකක් ගත්ත නිසා තමයි මට මේ විදිහට දිස් වෙන්නේ. දැන් මම ඔන්න සිංහල select කරනවා. ඉතින් සිංහල select කරාම දැන් මිස්ලට එන ගැටලුවක් තමයි සිංහල font එක අපිට type කරන්න උරු නෑ. ඉතින් එහෙම වුණොත් ඔන්න on screen keyboard කියලා මෙතන search කරලා ගන්නත් පුළුවන්. නැත්නම් තව පහසුකමක් තියෙන Unicode එක එන මම මෙන්න මේ පොඩි arrow එක click කරනවා. මේ arrow එක click කරාම මගේ hidden icons ටිකක් පෙන්න එකනේ සැඟවිලා තියෙන icons ටිකක් ඒ icons අතර තියෙන සිංහල Tamil මෙන්න මේ Unicode IME කියලා එකක් මම මේක click කරාම මෙන්න මෙතන එනවා keyboard layout මම එකකින් සිංහල select කරගන්නවා ඉතින් කිසි ගැටලුවක් නැහැ මම ඊටාම සරලව කියන්නේ එතකොට හරි පහසුයි කිසිම දෙයක් දන්නේ නැති මගේ සහෝදර ගුරු මණ්ඩලයේ ගුරු භවතෙකුට උනත් පුළුවනි පහසුවෙන් මේක පාවිච්චි කරන්න ඒ නිසා මම මෙතන ඔන්න දැන් මම සිංහල aran තියෙන මම මේක මෙතන තමයි ටයිප් කරන්න යන්නේ ඒක උඩ ක්ලික් කරා මේ විදිහට කර්සර් එක බ්ලින්ක් වෙනවා මේ අපිට සපෝට් එකට තමයි මේ විදිහට දීලා තියෙන්නේ මේ ලේඅවුට් එකේ මේ ඇත්තටම තියෙන සාමාන්‍යයෙන් PowerPoint පාවිච්චි කරද්දී PowerPoint එකේ පළවෙනි ලේඅවුට් එක ටයිටල් ලේඅවුට් එකක් මේ තියෙන එක එක ලේඅවුට්ස් තියෙනවා මේක උඩ ක්ලික් කරාම අපිට ලේඅවුට්ස් බලා ගන්න පුළුවන් මේ ටයිටල් ස්ලයිඩ් එක තියෙන ටයිටල් ඇන් කන්ටෙන්ට් there are so many මේ විදිහට ගොඩාක් ලේඅවුට්ස් තියෙනවා ඉතින් අපිට සාමාන්‍යයෙන් එයා බේසිකලි අපිට දෙන පළවෙනි ස්ලයිඩ් එක ටයිටල් ස්ලයිඩ් එක. ඉතින් ඒක සම්ප්‍රදායික විදිහට අපි ටයිටල් එක දාන්න නිසා නමුත් අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් මුලින් වෙන මොනවා හරි පොඩි වීඩියෝ එකක් ප්ලේ කරලා ඊට පස්සේ ටයිටල් ස්ලයිඩ් එක ගන්න. අපිට මේවා අවශ්‍ය නැත්නම් මේවා මකා ගන්න උනත් පුළුවනේ. මේ
ඉතින් ඔන්න දැන් මම මෙතන ටයිටල් එක දාන්න යන්නේ මම මෙතන ටයිප් කරන්න හිතුවා විශ්මිත සත්ව ලෝකය කියලා. හරි අපි බලමු කොහොමද ටයිප් කරගන්නේ කියලා. ඉතින් දැන් මම මේ ස්ක්‍රීන් එකේ මම කීබෝඩ් එක පාවිච්චි කරොත් මම මේ ඔයගොල්ලන්ට පේන්නේ නැති නිසා මම මේ ඔන් ස්ක්‍රීන් එකේම කර්සර් එකෙන් ක්ලික් කරනවා. ඉතින් ඒත් ගැටලුවක් නැහැ. Tamanට හුරු නම් ඉතා පහසුවෙන් මේකත් ක්ලික් කරලා ගන්න පුළුවනේ. එතකොට ඔන්න මම වයන්න ගහනවා විශ්මිත කියන්න. එතකොට විශ්මිත මෙතන පේනවා විශ්මිත ගයන ශයන ගන්න නම් මම මෙතන පේනවා ඉතින් කොළ පාටින් තියෙන ඒ කියන්නේ shift එකත් එක ගහන්න ඕනේ. මම මෙතන පෙන්නලා තියෙන shift එකත් එකයි ශයන ගන්න ඕනේ. මම කීබෝඩ් එකේ shift එක press කරගෙන y අකුර press කරන. එතකොට විශ් මෙන්න හල් කරන්නයි අවශ්‍ය. හල් ඊට පස්සේ විශ්මිත මයන්න මිත විශ්මිත ස්පේස් තියන මේ විදිහට සත්ව ලෝකය සත්ව හල් කරන්න හල් තයන්න. ඉතින් මේ එක එක ක්‍රමවලට මේක ටයිප් කරගන්න පුළුවනි. ඒ පහසු ක්‍රමවලින් දන්න ගුරු මහත්මීන්ට පුළුවනි ඒක පාවිච්චි කරන්න. නමුත් මම මේ කියලා දෙන්නේ මුකුත්ම දන්නේ නැත්තම් තමන්ට ඒ අවශ්‍යතාවය තියෙනවා නම් කරගන්න පුළුවන් ක්‍රම තමයි විශ්මිත සත්ව ලෝකය. ඔන්නම සත්ව ලෝකය ස්පේස් තිබ්බා ලෝකය. හරි දැන් ඔන්න අපි ඉතින් අපේ අනන්‍යතාවය සාමාන්‍යයෙන් අපි පවර් පොයින්ට් මෘදුකාංගයක් හදද්දී අපේ අනන්‍යතාවය තියෙන්න ඕනේ. මොකද ඒක නැත්තම් මේ ගොඩාක් වෙලාවට හරි කැමති ගොඩාක් කට්ටිය අනුන්ගේ දේවල් අරගෙන එඩිට් කරලා පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අපි හැම වෙලෙම අපි හදන අපි මහන්සි වෙලා හදන නිර්මාණය අනන්‍යතාවය තියාගන්න ඕන. අනිත් එක දරුවේ කුණත් බලද්දි මේ අපේ ගුරු මහත්මියගේ කියන එක තහවුරු වෙන්න ඕනේ. මේ අපි අපිට ගන්න සර්ගේ අපිට ගන්න මිස්ගේ මේක කියනක ඒගොල්ලන්ට තහවුරු වෙන්න නිසා මෙතනට පුළුවන් අපිට ඕන සකසන පුද්ගලයාගේ මේක සකස් කරන පුද්ගලයාගේ නම ටයිප් කරන්න. ඉතින් මෙහෙම සකස් කළේ කියලා දාන්න පුළුවන්. නැත්තම් කෙලිම නම ටයිප් කරන්න පුළුවන් මෙතන. හරි නම දැන් නම ටයිප් කරන්න යන්නේ නැහැ. නමුත් නමක් මෙතන ටයිප් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔන්න දැන් මේකට ඕනනම් වර්ණ දාගන්නත් පුළුවනේ. අපි හිතමු මෙතන විශ්මිත සත්ව ලෝකය කිව්වහම පින්තූරයක් අරන් දාගන්න අවශ්‍යයි නම් දැන් ඔන්න මම එදා ඊයේ දාපු වීඩියෝ ක්ලිප් එකේ නම් මෙතන තිබුණා නේද ඉන්සර්ට් ක්ලිප් කියලා මේ ඉන්සර්ට් පික්චර් කියලා. දැන් නමුත් මෙතන මිස්නට පේන්නේ නැහැ නේද. අපි හිතමු අපිට මෙතනට පින්තූරයක් දාන්නම අවශ්‍යයි කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ඉන්සර්ට් කියන එක ක්ලික් කරන්නත් පුළුවන්. ඉන්සර්ට් කෙනෙක් ක්ලික් කරලා ඉන්සර්ට් එක ක්ලික් කරාම ඒකෙත් පික්චර්ස් ගන්න පුළුවන්. ඔන්ලයින් පික්චර්ස් ඒ විදිහට තියෙන. ඉතින් මම ඔන්ලයින් පික්චර්ස් ඔන්න ක්ලික් කරන්න. එතකොට අපිට පුළුවන් මෙතන ඔන්ලයින් පික්චර්ස් අපි මොන හරි අපි නිකන් දාමු animal world කියලා. දැන් මම ඔන්න මට වෙනව වැරද්දක්. මොකද්ද මම මේක සිංහලනේ මාරු කරලා තියෙන. නමුත් මට සර්ච් කරන්න ඉංග්‍රීසි වලට යන්න වෙනවා. ඔන්න මම ඒක දානවා animal world right. ඊට පස්සේ මම එන්ටර් කරනවා. එතකොට මේ විදිහට අපිට එක එක right ඔය විදිහට අපිට පුළුවන් මේ පින්තූර තියෙනවා. අපිට කැමති එකක් ගන්න පුළුවන්. අපි තින් ඔයක් හරි පින්තූරයක් ගමු මම. හරි අපි හිතමු නිකන් මෙයාගේ මූණ ගමුකෝ අපි බලන්න. හරි අපි හිතමු මෙයාගේ මූණයි මේක අපිට අවශ්‍යයි කියලා අපි ඒක ඉන්සර්ට් කරගන්නවා. එහෙමත් අපහසුයි නම් අපි දැන් ඔන්න මම මේක ලුකුවට ඇවිල්ලා තියෙනවා. මම මේක කොහොම හදාගන්නවා මට පුළුවන් මෙහෙම හදාගන්න. හරි හැබැයි ඉතින් පුළුවන් තරම් අර ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ගත්තට කමන්නේ. නමුත් අර පොඩ්ඩක් ලින්ක්ස් එහෙම අන්තිමට දාන එක හොඳයි. ලොකු يعني මේ වගේ පින්තූරයක් ගත්තාම අපි ඒ ගත්ත එකේ ලින්ක් එකක් දෙකක් හරි අපිට පුළුවන් ඕනම් කට් කරලා තියාගන්න. මේ කමක් නැහැ. දැන් අපි ඔන්න පින්තූරයක් ගත්තා. දැන් හදිසියේ මේ විදිහටත් නැත්නම් අපිට පුළුවන් වෙනම වුණත් ගන්න. ඒ කියන්නේ බ්‍රවුසර් එක ඕපන් කරලා අපිට පුළුවනි බ්‍රවුසර් එකේම ටයිප් කරන්න. ඔන්න මම Google Chrome එක ගත්තා. Google Chrome එකේ Google එකේ search Google search engine එක අරගෙන මම මෙතන දානවා උනාද animal world. ඉතින් මට ඒ විදිහට එතන
right? ඒ විදිහට ඒකට ඒකත් අපිට අවශ්‍ය pictures ගන්න පුළුවනේ. එතන මම images යනවා. Right? මේ විදිහට pictures ඕන්තනම් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් ගැලපෙන මේ වගේ pictures අපිට කීපයක් ගන්න පුළුවන්. මෙහෙමත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි එතකොට කරන්න තියෙන්නේ ඒක උඩ ක්ලික් කරාම මෙන්න මෙතෙන්ට එනවා මේ කියන්නේ මේ 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 මතු පිට අපි ක්ලික් කරලා ගන්නට වඩා quality image එක ගන්න පුළුවන් යාව select කරගත්තට පස්සේ මෙතන මිස්ලට පුළුවනි copy image කියලා දෙන්න පුළුවන් නැත්තම් save කරලම තියාගන්න අවශ්‍යයි නම් save image as කියලා save කරලා තියාගෙන ගන්නත් පුළුවන් නැත්තම් directly පුළුවන් copy image කියලා දීලා copy කරගෙන මෙහෙම අපේ PowerPoint එක open කරලා අවශ්‍ය තැනට තැනක අපිට පුළුවන් මෙහෙම paste කරගන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවනි අපි මේ image එක දාගන්න. ඉතින් මේක ඉතින් අවශ්‍යයි නම් මේ විදිහට full screen උනත් දාගන්න පුළුවනි. හරි. හැබැයි ඒක පොඩ්ඩක් image එක images වලදී ඒක වෙනස් වෙනවා. මොකද සමහර ඒවා මේ පේනවා ඇති ටිකක් blur වෙලා තියෙනවා. නිකන් බොඳ වෙච්ච ගතියක් තියෙනවා. එහෙම නැති වෙන්නේ ඒක full screen full image ගන්න දැන් අපි ටයිප් කරපු එක අපිට පේන්නේ නැහනේ ටයිප් කරපු එක අපිට පේන්න නම් මෙන්න මේ image එක උඩ right click කරලා send to back කරන්න ඕන send to back කරාම මෙතින් අපි ටයිප් කරපු ටික අපිට මෙන්න මෙහෙම පේනවා ඉතින් අපිට පුළුවන් ඒ කලර් එක වෙනස් කරගන්න font color එක මේ විදිහට select කරලා අපිට පුළුවනි මේකේ කලර් එක වෙනස් කරන්න හරි ඉතින් ඔය විදිහට සාමාන්‍යයෙන් මම නම් හැබැයි වැඩි අනුමත කරන්නේ නැහැ ගොඩාක් මේ කියන්නේ මේ විදිහට ඇත්තටම මේ දැන් පින්තූර අතර මෙහෙම වේද සමහරට ආස හිතෙන්නේ නැහැ ඒ නිසා මේ ගොඩාක් වෙලාවට හොඳයි ඒ තරම්ම කලර්ෆුල් කරන්නේ නැත්තම් හරි අපිට මේක අවශ්‍ය නැත්තම් අයින් කරන්න පුළුවන් මේ විදිහට උන හදාගන්න පුළුවනි තමන්ගේ අවශ්‍යතාවය අනුව ගැළපෙන විදිහට හදන්න අවශ්‍ය වෙන්නේ ඒක අපිට ඕන නම් ඩබල් ක්ලික් කරාම මේ විදිහට එක එක කලර් ෆෝමේෂන්ස් පෙන්වනවා මේ විදිහට කලර් ටෝන් එක හරි ඒ විදිහට පෙන්වනවා නැත්තම් මේ විදිහට අපිට පොඩ්ඩක් මෙයව ලයිට් කරගන්නත් පුළුවන් ඔය විදිහට බලලා ඉතින් නැත්තම් ඩාර්ක් කරගන්නත් පුළුවන් මෙහෙම හරි ඉතින් ඒක තමන්ගේ අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන්න ඕන දේවල් මට පුළුවන් වෙන්නේ මග පෙන්වන්න විතරයි හරි අපි ඔන්න ඊට පස්සේ දැන් මෙතන මේකෙන් පස්සේ අපිට අලුත් ස්ලයිඩ් එකක් ඕන නම් මම කිව්වා මෙතන නිකන් ක්ලික් කරලා යන්නත් පුළුවන් නැත්නම් new slide ගිහලා යන්නත් පුළුවන් මම කැමති empty blank එකකට මම ඔව් මම නෑ මම ගන්නම් videos නම් මම එදා දාන හැටි කියලා දුන්නා මම තව දෙයක් කියලා දෙන්නම් අර animation දාගද්දී දැන් ඔන්න අපි type කරගත්තා animation එකක් දාගද්දී අවශ්‍ය කරන දෙයක් මම මේක පොඩ්ඩක් blank එකක් ගන්නම් right මම මෙහෙම මෙතන අපිට පුළුවනි පොඩි animation එකක් මම ගන්නම් මෙතෙන්ට picture එකක් අරගෙන picture එකක් අපි ගමුකෝ butterfly කියලා right butterfly දැන් ඔන්න butterfly කෙනෙක් අරන් තියෙනවා අපි බලමු කෙනෙක් තෝරගෙන right මේ වගේ බටර්ෆ්ලයි කෙනෙක් තනි වෙච්ච එකනේ ගත්තොත් ලේසි අපි බලමු හරි මෙන්න මේ වගේ බටර්ෆ්ලයි කෙනෙක් හරි ඔන්න මම ඉන්සර්ට් කරා රයිට් ඔකේ දැන් ඔන්න මේ බටර්ෆ්ලයි මට ඕන නිකන් පොඩ්ඩක් මූව් වෙනවා වගේ දාන්න අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා හරි බලමු කොහොමද ඒක මූව් වෙන්න දාන්නේ කියලා. ඔකේ. රයිට්. දැන් ඔන්න මම ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙයාව පොඩි කරගන්නවා. මෙයා දැන් මට ඕන මෙයාව මූව් කරන්න. ඉතින් අපිට හරි ලේසි ඒව මූව් කරන්න දැන් animation කියන එකට යන්න අවශ්‍යයි. animation එකට ගියහම දැන් මෙතන තියෙනවා wipe ඒ වගේ දාපම් නිකන් එතන එයාගේ animation එකක් විතරයි වැටෙන්නේ. නමුත් එයා මූව් කරන්න නම් මෙන්න මේ animations වල මම ගන්නවා add animation කියන එකට යනවා add animation කියන එකට ගියාම මෙන්න මෙතන තියෙනවා motion path කියලා. ඒ කියන්නේ මෙයාව motion මෙයාව තැනකට යවන්න පුළුවන්. එතෙන්ට ගියාම මේ පේනවා ඇති motion path එකේ ගොඩාක් දේවල් තියෙනවා. මේ තියෙන්නේ දැන් හැබැයි මම මේ දෙක දෙද්දි
මම මේ පික්චර් එක සිලෙක්ට් කරලා තියෙන්න අවශ්‍යයි. ඒ පික්චර් එක තමයි මම මේ මෝෂන් එක දෙන්නේ. එතකොට අන්න මම ආයෙසරයක් පෙන්වන්නම්. මම ඉස්සෙල්ලා මෙයාගේ මේ තියෙන animation එක අයින් කරනවා. animation pane දාගත්තාම මම මේ දාලා තියෙන එක මම අයින් කරනවා. එතනට ගිහිල්ලා remove. right මම අර ඉස්සෙල්ලා දාපු එක එතනට ඇවිල්ලා තියෙන නිසා ඔන්න මම මෙයාව select කරා. ඊට පස්සේ add animation ගියා. මම motion path. right ඉතින් අපිට පුළුවන් මෙතනින් motion වෙන්න දෙන්න. right අපි දැනට මේ ඕන එකක් දෙන්න පුළුවනි මේකේක motion path දීලා තියෙන්නේ ඒක අපි නිකන් එකක් දෙන්නක බලන්න curve right curve left bounce bounce වගේ දෙන්න පුළුවන් සාමාන්‍ය ඔය හාවෙක් වගේ දානවා නම් අපිට හා පැටිය පැන පැන යනවා වගේ ලස්සනට පෙන්වන්න පුළුවන් අපි මේ වගේ එකක් දැනට දාමු ආ එතකොට එයා යන්නේ මෙන්න මේ විදිහට ඉතින් ඒක අපිට එක එක පැත්තට දාන්න පුළුවනි ඉතින් ওই විදිහට අපිට පුළුවනි මේ මේ බටර්ෆ්ලයිව මූව් කරන්න ඔන්න මම ඕකේ කරනවා ඉතින් මේක චුට්ටක් අපිට පුළුවන් මෙන්න මේ විදිහට එයාගේ end point එක වෙනස් කරන්න මෙන්න මෙහෙම ක්ලික් කරගෙන එහාට යන්නයි තියෙන්නේ මේ එතකොට එයා end point එක මේ මේ මෙතනින් පෙන්නන මේ මේ ඉන්න ඡායාව වගේ පෙන්නන එයා දැන් කොතනටද යන්නේ කියන එක දැන් ඔන්න එතකොට එයා පටන් ගන්න තැන තමයි මෙතන මෙතනින් පටන් අරන් මෙහෙම රවුමක් ගිහිල්ලා මෙතනට එනවා දැන් ඔන්න මම ඒක ප්ලේ කරනවා මම මෙතනින් ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා රයිට් මම මේක ඔන් මවුස් ක්ලික් තාම තියෙන්නේ ඒ නිසා ඔන්න ඔය විදිහට අපිට මූව් කරගන්න පුළුවනි ඉතින් ඒ තමන්ගේ ලෙසන් එක අනුව තමයි මේව යොදා ගන්න අවශ්‍ය වෙන්නේ මම මේ පොඩි උදාහරණයක් විතරයි දුන්නේ අපි හිතමුකෝ ඇටම්ස් මොනවාද පරමාණු පරමාණු වටා ඉලෙක්ට්‍රොන්ස් ඒ වගේ ඒවා මූව් වෙන හැටි පෙන්වන්න ඉතින් මේ විද්‍යාව කරන ගුරු භවතුන්ට උනත් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් අපි හිතමුකෝ මොනවාද ප්‍රභා සංශ්ලේෂණයේ එතනදී ප්‍රභා සංශ්ලේෂණයේදී අර මූලකේශ හරහා ජල අංශුව ගමන් කරලා ඉහළට යන හැටි එතකොට මේ ඕනනම් සූර්ය ලෝකයේ එන හැටි ඒ වගේ හරිම animation වලින් ලස්සනට පෙන්වන්න පුළුවන් කිසිම තැනකින් copy කරලා animations දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ කිසිම තැනකින් copy කරලා videos දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ නීතිමය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ තමන්ගේම animations හදාගත්තාම මට මතකයි එක සැරයක් තව අපි මේ දරුවෝ හදලා තිබුණා මේ අර දලඹුවා කොලේ කාලා ඉතින් එයා animation එකේමයි ඔක්කොම හදලා තියෙන්නේ චූටි චූටියට ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන ඉතින් එච්චර දේවල් අත්‍යවශ්‍ය නැහැ නමුත් මේ වගේ දෙයක් සරලව ඉක්මනට කරගන්න පුළුවන් දෙයක් තමයි මම මේ පෙන්වුවේ. ඉතින් මේ වගේ අපිට කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ අර දැන් මේ මේ වගේ එකක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි ක්ලික් කරාම මේක හැපි ෆේස් එකක් එනවනම් අන්න ඒ වගේ අවස්ථාවලටත් අපිට පුළුවන්. අපි මොකක් හරි ක්ලික් කරාම හැපි ෆේස් එකක් එනවා වගේ. දැන් ඒක මම පොඩ්ඩක් මෙහෙම කියලා දෙන්නම්. අපි හිතමු මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. මට ඕන මෙතනට මම ඔන්න මං මට දැන් මේක ඉන්පුට් නැති නිසා මට ටයිප් කරගන්න තැනක් ඕන ටයිප් කරගන්න තැන ගන්න මම ඉන්සර්ට් ගිහිල්ලා මෙන්න මේ ෂේප්ස් වල තියෙනවා ටෙක්ස්ට් බොක්ස් කියලා මම මේ ටෙක්ස්ට් බොක්ස් එක ගන්නවා මෙතන මං දානවා අපි හිතමු මෙතන ටයිප් කරමුකෝ හෝස් කියලා මංකි MONKEY මංකි කියලා මං ටයිප් කරා right එතකොට monkey කියන එක monkey කියලා ක්ලික් ටයිප් කරා ඊට පස්සේ මට මෙතන monkey කෙනෙක් ගන්න ඕනේ මට පුළුවන් insert ගිහිල්ලා online pictures ගන්නත් පුළුවන් තියෙනවා නම් මම monkey monkey enter කරා හරි අපි බලමු ඔන්න දැන් මම monkey කෙනෙක් ගන්නා ඔන්න මෙයාව ගත්තා insert කරගත්තා right then මට අවශ්‍යයි ඔන්න මේ මංකිව මංකි කියන මෙන්න මේ වර්ඩ් එක සිලෙක්ට් කරාම මේ මංකි මූව් වෙන්න අපි බලමු එක මම මෙතන ඉස්සෙල්ලම මේ මේ පික්චර් එකට animation එක දාන්න අවශ්‍යයි ඔන්න මම animation ගියා add the animation ගියා more motion path ගිහිල්ලා අපි ගමුකෝ bounce left වගේ එක okay right එතකොට මෙයා එන්න ඕනි මෙතෙන්ට මම මේක ක්ලික් කරාම right
Okay. Anna, then mang metenta meka deela thiyenawa. Right. Then api balamu mata meya uda click karahama me me namata me kiyanne man kila menna metenta thamai yanda awashya wenne. Ekata api kiyenawa podi triggering ekak dena kiyala. Ekenne man meka click karahama meya move wenna ona monkey kiyana tanata. Hari api balamu man ekata yanawa metena trigger kiyana ekata. Meka chuttak advance thamai. Namuth සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් ටීචර් කෙනෙකුට පුළුවන් මේකත් භාවිතා කරන්න මම කියනවා on click off දැන් එයා අහනවා picture the text box ද කියලා දැන් මට ඕන නම් පුළුවනි මෙතන monkey click කරාම monkey වේදලා මෙතෙන්ට එන්න එහෙම නැත්නම් monkey උඩ click කරාම monkey කියන නම උඩට යන්න දැන් එහෙම ඕන තරම් ওই පොඩි පන්ති වල දරුවන්ගේ lessons එහෙම තියෙනවා නේද ඉතින් මම දැන් මට මම මං හිතන විදිහට මට හිතෙනවා මං හරි monkey කියන picture එක click කරාම මෙතෙන්ට යන්නයි අවශ්‍ය වෙන්නේ හරි ඉතින් ඔන්න මම මෙතන picture කියලා select කරා එතකොට අපි බලමු දැන් මම මෙයාව තව text boxes ටිකක් මන් දාන්නම් මේ මොකද තව ඒවා තියෙන්න ඕනනේ අපි මෙතන හිතමු horse ඉන්නවා හරි මෙතන ඔය විදිහට තව අපි හිතමු මෙතන ant ඉන්නවා හරි ඉතින් ඔය වගේ සත්තු කීප දෙනෙක් දාලා දැන් අපිට පුළුවනේ අන්න මම මේක play කරනවා play කරලා මම මෙයා උඩ ක්ලික් කරන දැන් මම අහන ප්‍රශ්නයක් මේ කවුද පුතේ කියලා අහපුවාම ඒගොල්ලන්ට කියන්න පුළුවන් මොකක් හරි ඒගොල්ලෝ කියයිනේ දැන් answers දෙනවා නේද එතකොට මම ඔන්න මෙහෙම ක්ලික් කරාම මෙයා ඒ අදාළ ස්ථානෙට යනවා ඉතින් ඒ වගේ අපිට පුළුවන් trigger කරන්න ඒ වගේ තව pictures අරගෙන දාලා අපිට පුළුවන් triggering දෙන්න හරි අපි මෙයාව ඕනනම් අපිට මාරු කරලා තැන මාරු කරලා තියන්නත් පුළුවන් හරි අපි මේ හරියෙන් තියමු කියලා මේකේ animation එක අපි බලමු මෙතනනේ තියෙන්නේ අපිට පුළුවන් ඒක මෙතෙන්ට එන්න දෙන්න. හරි. ඒ වගේ අපිට පුළුවන් හෝස් කෙනෙක්වත් ගන්න. ඔන්න insert picture online pictures horse. H O R S E horse enter. Right horse කෙනෙකුත් අපි ගමු. ඔන්න මම මෙයාව ගන්නවා insert. ඉතින් අපිට හරි පහසුයි මේ බලන්න කොච්චර පොඩි වෙලාවක් තුල ලොකු දෙයක් කරන්න පුළුවන් අපි මෙතන හෝස් ව තියමු අර විදිහට මම ඔන්න animation එකට යනවා animation click කරා add animation motion path ගියා ඒක අපිට ඔන්න වෙන විදිහකට දෙන්න පුළුවන් මම මේ විදිහ diagonally upright දෙනවා දැන් මේ පැත්තට නේ යන්නේ diagonally අපි දෙමු ඒක ගැටලුවක් නෑ පැත්ත එක ඒව වෙනස් කරගන්න පුළුවන් මම මේක okay කරනවා දැන් මෙතෙන්ටනේ ගිහින් තියෙන අපිට පුළුවන් මෙයා මේ පැත්තට ඇදලා දාන්න. තියෙන්නේ. දැන් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන ට්‍රිගරින් එක දෙන්න. මොන ට්‍රිගරින් ගියාම ට්‍රිගර් ගියා on click off. ආ මොකද්ද පික්චර් එක? දැන් මම පික්චර් 2 න ඉස්සෙල්ලා තිබුණේ. දැන් මේක වෙලා තියෙන පික්චර් 5 කියලා. මොකද මම කලින් ගත්තු පික්චර්ස් තියෙන නිසා තමයි මේ නම්බර්ස් වැටිලා තියෙන්නේ. පික්චර් 2 එකට දැම්ම කියලා මම හොඳටම දන්න නිසා මම පික්චර් 5 දෙනවා. මේ බලන්න දැන් ට්‍රිගරින් පොයින්ට් එක වැටුණා එතනට. ඉතින් මම කියන්නේ මේක උඩ ක්ලික් කරොත් මෙතනට යන්න කියන එක. ඉතින් තව ඔන්න මෙහාට ගන්න පුළුවන්. හරි නේ. ඕගානට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තව අපිට පුළුවන් ඈන්ට් කෙනෙකුත් අපි ගමු. ඔන්න ඉන්සර්ට් ගියා. ඈන්ට් අපි ඈන්ට් කෙනෙකුත් ගමු. ඔන්ලයින් පික්චර්ස් ඈන්ට්. හරි. ඈන්ට් ක්ලික් කරා අපි ඈන්ට් කෙනෙකුත් ඉන්නවා මම ඔන්න ඈන්ට්වත් සිලෙක්ට් කරා ගත්තා ඈන්ට්වත් ඔන්න මම ඇඩ්ජස්ට් කරගන්නවා හරි පහසුයි මෙන්න මෙතනට ගත්තා දැන් ඔන්න ඈන්ට්වත් ඉන්නවා මෙතන ඈන්ට්වත් මම දානවා අර වගේම animation එකක් ඔන්න add animation motion path ගියා මම ඒකට ඔන්න මට වෙන එකක් දෙන්නත් පුළුවනි හරි මම ඒක ආක් එකක් විදියට දෙන්න පුළුවන් අපි ආක් කියලා දාම් බලන්න රයිට් ඕකේ එතකොට මෙතෙන්ට නේ යන්නේ මේක අපිට පුළුවනේ ඈන්ඩ් ප්‍රෙස් කරාම මෙතෙන්ට එන්න දෙන්න හැබැයි ඒක එතකොට චුට්ටක් උඩට යනවා මම ඒක පුළුවන් මේක මේ ගන්නට තියලා right take පොඩ්ඩක් ආක් එක පොඩ්ඩක් අපි හරවමු ආ දැන් හරි right දැන් මෙතන ඉන්න තැන ඉඳලම තමයි යන්නේ මෙයා පොඩ්ඩක් අපි පාතට දා
right poddak e man me 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 animation ek echchara galapenne naha wage kamanne api straight ekak dammat kamanne hari ona dan mama ekara trigger in denna yanne ona yawa select kara trigger giya on click off dan api danna pahadena picture 6 wenno oni ethara 6 select kara dan kisi prashnayak naha api balum meka play karala මම ළමයිගෙන් අහන මේ කවුද සතා එතකොට එයා කවුද කියන එක එයා ළමයි කියයි එතකොට මේ විදිහට ඉතින් අපිට මේක දැන් මම ඔන්ලයින් ක්ලාස් එකක් කරදී නම් ඉතින් අපිට අහන්න බෑ ඉතින් අපිම ඔන්න උත්තරේ දීලා පුළුවන් එක කරන්න නමුත් ඉතින් මේක හරිය ගොඩක් වැදගත් වෙනවා පොඩි පන්ති වල තමයි විශේෂයෙන්ම ලොකු පන්ති වල අවශ්‍ය වෙන්නේ නැත්තේ නැහැ දැන් ඔන්න හෝස් ලස්සන්ට හෝස් එතනට යනවා දැන් මං අහන මේ කුමන සත්‍යෙද්ද කියලා අහුවාම දරුවෝ කියයි කවුද කියලා ඒක අපිට තහවුරු වුණාම අපිට පුළුවන් මේ විදිහට ඉතින් මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ විදිහට අපි බලලා ඒ විදිහට අපිට කරන්න පුළුවන් ඉතින් මං හිතනවා මේකත් ගොඩක් වැදගත් වෙයි ඉතින් මේකම තව දෙයක් කරන්න පුළුවන් අර ප්‍රශ්න ටිකක් දාලා ප්‍රශ්න වල අපි හිතමු දරුවා හරි එක නම් කිව්වේ අපිට එතන දෙන්න පුළුවන් හැපි ෆේස් එකක් එන්න නේද නැත්නම් try again කියලා තව එකක් දාන්න පුළුවන් ඉතින් දරුවගේ වත්තින් වැරදුනා නම් අපිට try again කියලා ඉතින් ඒ වගේ අවස්ථා වලටත් මේක පාවිච්චි කරන්න පුළුවනි නිර්මාණශීලීව හිතුවොත් මේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රම ඉතින් ඇත්තටම ලොකු දෙයක් නෑ අද මම මිස්ලට කියලා දුන්නේ එකක් තමයි මේ විදිහට background picture එකක් දාගන්න හැටි සිංහලෙන් type කරගන්න හැටි හරීම සරලයි ආයේ කාටවත් ටයිපින් ස්කිල්ස් අවශ්‍ය නැහැ මේ විදිහට බලලා ටයිප් කරගන්න පුළුවන් ඒ වගේම අද විශේෂයෙන් මම කියලා දුන්නේ ඒක තමයි motion path මේ මොකක් හරි picture එකක් move කරන හැටි ඉතින් ඒකෙදී මේ විදිහට ඒකේ තව විශේෂ අවස්ථාවකට ගියා මොකද්ද යම් කිසි ස්ථානයක් ක්ලික් කරාම ඒක move වෙලා අදාළ ස්ථානට යන හැටි. ඉතින් මම මේක වීඩියෝ ක්ලිප් එකක් විදිහට දෙන නිසා නැවත නැවතත් මොකද මම නැවත නැවතත් කියන්න ඕනේ නැහැ. මිස්ලටම ස්ටඩි කරන්න පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක නැවත නැවතත් ප්ලේ කරලා මම හිතනවා මේකෙන් මේ ටික ඉතාමත් වැදගත් වේවි දරුව සඳහා මෘදුකාංග සකස් කරද්දී. හරි තව මොනා හරි පොඩි ප්‍රශ්න આવොත් මම පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් මිස්ලට දැනුවත් කිරීම කරන්නම් මම හිතනවා මේක ගොඩාක් සහායක් ලබා දෙවි ඔය මිස්ලා කරන පාඩම් වලට තවදුරටත් ඒවා වැඩි දියුණු කරගන්න හරි එහෙනම් හැමෝටම සුබ දවසක්